මම අනුෂ්ක ප්‍රේමචන්ද්‍ර මම කනිෂ්ක ප්‍රේමචන්ද්‍ර පහුගිය දිනවලදී මා සම්බන්ධයෙන් උත්සාහවන වීඩියෝ එක සම්බන්ධයෙන් තමාද මම කතා කරන්න ආවේ. ඇත්තටම ගෑනු ළමෙක් විදියට ඒ වෙලාවේ විඳින්න ඕන නිින්ද අපහස සියල්ලම මම සහ මගේ පවුලේ අය වින්දා. මං විතරයි දන්නේ ඒ වෙලාවේ මං කොච්චර අසරණ වුණාද කියන එක. ඉතින් මට මේ සම්බන්ධව සාධාරණයක් ඉෂ්ට කරගෙන මට යන්න තිබ්බ එකම තැන CID එක. ඉතින් මං CID එකට ගිහිල්ලා කම්ප්ලේන්ට් කරා. කම්ප්ලේන්ට් කරාට පස්සේ මේ වීඩියෝ එක ෂෙයා වෙන එක අවම කරගන්නත් තවදුරටත් ඒ වෙලාවේ මට වදින මඩ ටික අවම කරගන්නත් මට CID එකෙන් යම්කිසි උපදෙස් ටිකක් දුන්නා. ඉතින් ඒ උපදෙස් අනුව තමයි මං CID එකේ ඉස්සරහා ප්‍රකාශයක් කරේ. ඉතින් මේ දවස්වල ඒ වීඩියෝ එක සම්බන්ධ ඉන්වෙස්ටිගේෂන් සිද්ධ වෙනවා. CID එක මගින් හඳුනාගෙන තියෙනවා යම් කිසි සැකකරුවන් ටිකක්. ඒගොල්ලන්ව ඉන්වෙස්ටිගේෂන් සඳහා ස්ටේට්මන්ට් ගන්න CID එකට කැඳවනවා. එහෙම කැඳවපු මගේ හිටපු පෙම්වතා ලසන්ත ලියනගේ කියන පුද්ගලයාත් මගේ පෙම්වතා කියාගෙන මෙහෙම මාධ්‍ය සාකච්ඡාවක් කරලා මට අභූත චෝදනාවක් කරනවා. ඉතින් ඒ අභූත චෝදනාවේ යථාර්ථය ගැන කතා කරන්න තමයි මං අද මේ මාධ්‍ය සාකච්ඡාව පවත්වන්නේ. මට ඔය කියන පුද්ගලයා හම්බෙන්නේ 2022 වර්ෂයේදී. ඉතින් එයාව මට හම්බෙනකොට එයාට රැකියාවක්වත් තිබුණේ නැහැ. එයාට තිබ්බේ FIFA කියලා NGO සංවිධානය. සමාජ සුභසාධන වැඩ කටයුතු කරනවා කියලා පෙන්නන NGO සංවිධානය. ඉතින් මේ සම්බන්ධය අතරතුරදි මම ඇත්තටම මෙයාව විශ්වාස කරලා ආදරය කරපු කෙනෙක්. ඒ නිසා තමයි මම මේ කතා කරන්නේ එයාගේ නම කියලාම ලසන්ත ලියනගේ කියලාම. ඒ පුද්ගලයා ටික දවසක් යනකොට මට කිව්වා මට මේ NGO සංවිධානයත් එක්ක මට මොනවාරි තව වැඩවලට අත ගහන්න ඕනේ. මට ඔයා නවක රංගන ශිල්පිනියක් විදිහට ඔයා හම්බ කරනවා මේ පොඩි වයසට. ඉතින් මට පොඩ්ඩක් උදව් කරන්නකෝ කියලා කිව්වා. ඉතින් අපි සාමාන්‍ය සම්බන්ධයක් තියදී ආදරයක් සහ විශ්වාසය කරනකොට අපිත් කැමති අපි ළඟ ඉන්න පාඩන දියුණු වෙනවා නම්. ඉතින් යාට දියුණු වෙන්න මට පුළුවන් හැකි උපරිම මම උදව් කරලා තියෙනවා. ඒවට සාක්ෂිත් තියෙනවා. මම සහ මම්මගේ අම්මගෙන් ඉල්ලලා දීලා තියෙනවා අවස්ථා කිහිප අවස්ථාවකදීම 165ක් මුදලින් 165ක් වනතුරු එයාට දියුණු වෙන්න මම මුදල් ලබා දීලා තියෙනවා. එයා නොයෙකුත් දේවල් කියාගෙන හේතු සාධක කියාගෙන මගේ මුදල් ඉල්ලුවේ. ඉතින් මම ඇත්තටම එයාට විශ්වාසයත් එක්ක මුදල් ලබා දුන්නා. ලබා දීලා ටික දවසක් යනකොට මට එයාගේ වෙනස්කම් තේරෙන්න ගත්තා. ඒ කියන්නේ නිකන් එයාගේ ජීවන රටාව වෙනස්කම් තේරුම් ගන්න ගත්තා. හෝටෙල්ස් වල නතර වෙන්න ගත්තා, කැෂිනෝ ගහන්න ගත්තා, එතකොට ක්ලබ් යන්න ගත්තා. ඉතින් මේ දේවල් මට ඒ කියන්නේ එයා රැකියාවක් නොකරපු පුද්ගලයෙක් මට හම්බෙනකොට එක පාට මේ වෙනස් වුණේ කොහොමද කියලා මම හොයනකොට මට නිර්නාමික කෝල්ස් එන්න ගත්තා ගෑනු ළමයින්ගෙන්. මේ ලසන්ත ලියනගේ කියන පුද්ගලයා ගෑනු ළමයි වරවටලා සල්ලි හොරා කන එක්කෙනෙක් FIFA ඕර්ගනයිසේෂන් එක සම්බන්ධයෙන් ඩොනේෂන් ගන්නවා කියලා පිට රටවල් වලින් සල්ලි හොරා කන කෙනෙක්. එතකොට මේ වගේ ලංකාවේ අහිංසක මිනිසුන්ගෙන් සල්ලි අරගෙන ඒ කියන්නේ ඩොනේෂන් වලට කියලා එකතු කරගත්ත සල්ලි එයාගේ පෞද්ගලික හේතුන් මත පරිභෝජනය කරන කෙනෙක් කියලා ඉතින් අපිට ආරංචි වෙන්න ගත්තා. ඉතින් මේ දෙනකොට මම මුදලින් 165ක් දීලා ඉවරයි. මේ තියෙන්නේ එයාට අපි දුන්න සල්ලි. දැන් එයා කියනවා අර මාධ්‍ය සාකච්ඡාවේදී මම ඔහුට මුදල් දුන්නේ නැහැ කියලා. මේ තියෙන්නේ ඔහුට මන් දුන්නු සල්ලි. මේ තියෙන්නේ කැමරාව චුට්ටක් ලං කරන්න. මේ තියෙන්නේ මේ ඔහුගේ account number එක වල. මේ තියෙන්නේ BL ලියනගේ කියලාම තියෙනවා. මේ තියෙන්නේ විදිහට එයාට මේ මේවා බොරු නම් මේවා චෙක් කරලා බලන්න. මේ හැම එකටම බෑන්ක් ස්ටේට්මන්ට් මම අරන් තියෙන්නේ. මොකද මේ මොහු මගෙන් ගත්තු මුදල් වල මොහු මට මුදල් වංචාවක් කිරීම සිදුවල මගේ යනවා නඩුව මිනුවංගොඩ උසාවියේ. දැන් ඔහු මට කියනවා මම මුදල් ඔහුගෙන් ගත්තේ නෑ කියලා. මේ තියෙන මගේ නඩුවංගේ B35.5. මේ වෙනකොට
මේ වනකොට මම මුදල් දුන්නට පස්සේ මට මේ එන කෝල්ස් ටික තියෙනවානේ. මේ කෝල්ස් නිසා අපේ අම්මා කලබල වෙනවා. අපේ අම්මා කලබල වෙලා එයාගෙන් අපේ අපේ අපෙන් ලබාගත්තු මුදල් ඉල්ලන්න ගන්නවා. ඒක මම වොයිස් රෙකෝඩ් එකත් මම දාලා පෙන්නන්න. ඔන්න ඔය විදියට තමා අපි මුදල් අහනකොට ඔය විදියට මේ මග අරිනවා. මම හෙට ගන්නම් කියනවා, ලෝයට ගන්න කියලා කියනවා. ඔය විදියට දැන් එයා කියනවනේ මගෙන් සල්ලි ගත්තේ නැහැ කියලා. දැන් මම පෙන්වුවා ස්ලිප්, මේ දින වොයිස් රෙකෝඩ් එක මගේ අම්මා කතා කරලා සල්ලි ඉල්ලන. ඔන්න බලන්න තව ටිකක් අහන්න. ඔන්න සල්ලි දුන්නට පස්සේ මග හරින විදිය. මම දැන් මේ දවස් ටික දැන් මෙහෙම කෝල් එකක් ගියාට පස්සේ එයා කරපු වැඩේ මොකද දන්නවද? කලබල වුණා. කලබලුණු පාර කිව්වා, "ආන්ටි, මම සල්ලි වෙනුවට මම මගේ සල්ලි දෙනකම් මගේ වාහනේ ඔබලගේ ඉඩමෙන් ඇවිල්ලා නවත්තන්නම්" කියලා දැන් කියනවනේ යා පෙට්‍රල් නැතුව වාහනේ නැවැත්තුවේ කියලා. එයා බොරු වංචාකාරයෙක් කියලා අපේ අම්මට දැනුනට පස්සේ අපේ සල්ලි ඉල්ලුවම, "ආන්ටි, මම සල්ලි දෙනකම් මගේ වාහනේ ඔබලෙන් ගෙදරින් ඇවිල්ලා පාක් කරනවා" කියලා දිවුරුම් ප්‍රකාශයක් අස්සම් කරලා දීලා තමයි වාහනේ ගෙදර ගෙනල්ලා පාක් කරේ. පෙට්‍රල් නැතුව ගෙනල්ලා වාහනයක් පාක් කරා කියලා අර මාධ්‍ය සාකච්ඡාවේදී මිනිස්සුන්ව නොමග යවනවා එයා. මෙන්න තියෙනවා දිවුරුම් ප්‍රකාශය. CAB 92.38 අංක දරන හොන්ඩා විසෙල් වර්ගයේ මෝටර් රථය ඇපේට තබා ණය මුදලක් ලබා ගැනීමේ දිවුරුම් ප්‍රකාශය. මෙතන යා එක මැසේජස්. මාස 3ක් ඇතුළත බේරගන්න බැරි වුණොත් වාහනේ ඔයාලට අයිති වෙන විදියට සහ ඉතුරු ෆිනෑන්ස් එක මම ගෙවන විදියට ලෝය කෙනෙක් ළඟ අස්සම් කරලා අම්මගෙන් සල්ලි ගන්න බැරි වෙයිද? මෙන්න මැසේජස්, මෙන්න තියෙන නම්බර් එක. මම මේවා ඉන් ඩීටේල් කියන්නේ මම කියන වචනයක් ගානේ 100%ක් ඇත්ත. ඒකයි මම නම කියලා මෙයා කියනවර මාධ්‍ය සාකච්ඡාවේදී ජනප්‍රිය නිවුන් නිලියන් ජනප්‍රිය නිලිය එහෙම කීකේ මට නොමග යවන්න ඕනේ නැහැ. මම කියන්නේ ලසන්ත ලියනගේ කියලා මම කියන වචනයක් ගානේ වැරදි නම් එයාට පුළුවන් නීතිමය ක්‍රියාමාර්ග ගන්න. අනිකයක් ගෙවල් රත්නපුර කහවත්ත. එතකොට එහේ ඉඳන් මෙහෙට පෙට්‍රල් නැතුව වාහනයක් ගෙනල්ලා පාක් කරන්නේ නැහැ නේ කොහොමත්. ඔව්, කහවත් ඉඳන් අපේ ගෙදරටම ඇවිල්ලා පෙට්‍රල් නැතුව වාහනේ නවත්තන්නේ නැහැ. මෙන්න හේතුව දිවුරුම් ප්‍රකාශය. අපේ අම්මා මෙයා වංචාකාරයෙක් කියලා දැනගත්තට පස්සේ සල්ලි ඉල්ලුවම තමයි මේ දිවුරුම් ප්‍රකාශය ඇවිල්ලා බැරිම තැන එයා අස්සම් කරලා දීලා අපේ අම්මගේ හිත හැදුවේ. මේ විදිහට යා මේ තියන්නේ මොකද ඇව්වා. මේ තියන්නේ එයාගේ අස්සන මේ මුද්දරයක් ඌඩ අස්සම් කරේ. මේ තියන්නේ දිවුරුම් ප්‍රකාශය. ඉතින් එයා ගිහින් කියනවා මාධ්‍ය සාකච්ඡාවල පෙට්‍රල් නැතුව අපේ ගෙදර ඇවිල්ලා වාහන පාක් කරාලු. මේ ටික දවසක් යනකොට මේ දැන් මේ විදියට වාහනේ පාක් කරලා තියෙනකොට දැන් අපෙන් ගෑනු ළමයිගෙන් කෝල්ස් එනවා වැඩි වෙනවා. මේ වංචාකාරයෙක් කියලා අපි ගාව සල්ලි තියනවනම් ඒව පරිස්සම් කරගන්න කියනවා. ඉතින් මේ වගේ කෝල්ස් එනවා. මේ කෝල්ස් එනකොට තමයි අපි දැනගත්තේ මෙයා ඔය පෙන්නපු රූප නෙමෙයි. මෙයා හරිම සුදු චරිතයක් වගේ සමාජයට පෙන්නුවට හරිම වැරදිකාර රැවටිලිකාර මිනිස්සෙක් කියලා. මම එවිඩන්ස් එක්කම කියන්නම්.
පලවෙනියා දිල් කියලා නීතිඥවරියක් ගෙනුත් මෙයා සල්ලි අරන් තියනවා ලක්ෂ 54ක් මේ තියෙන්නේ 245 මේ තියෙන්නේ ගම්පහ පොලිසිය දාලා තියෙන යා කම්ප්ලේන් එක ගම්පහ නීතිඥවරිය ගෙනුත් සල්ලි අරගෙන ගම්පහ උසාවිය දැනට යාගේ නඩුවක් යනවා විවාහ පොරොන්දු කඩ කරමින් මුදල් වංචා කිරීම සම්බන්ධව මේව බොරු නම් අයි අපිට නඩු දාන්න නඩු දාන්න ඉතින් ඊට පස්සේ කියලා කොළඹ වංචා විමර්ශන කාර්යංශයේ පැමිණිලි කරනවා ගර්ල් කෙනෙක් විදුලි බල මණ්ඩලයේ ගර්ල් කෙනෙක් එයාගෙන් ලක්ෂ 59ක් 2023 මැයි වසරේදී 2023 මැයි මාසයේදී කොළඹ වංචා විමර්ශනයේකින් මෙයා රිමාන්ඩ් බන්ධනාගාරගත කරන්නේ මගේ කේස් එකට නෙමේ දිනේෂා කොළඹ වංචා විමර්ශනයේකින් දිනේෂා කියන ගර්ල් ගෙන් ලක්ෂ 59ක මුදල බල මණ්ඩලයේ තමයි එයා වැඩ කරන්නේ ලක්ෂ 59ක මුදලක් හොරකම් කරලා ලසන්ත අත්තඩංගුඩ ගන්න කොළඹ වංචා විමර්ශන කාර්යාංශයේ විදුලි බල මණ්ඩලයේ තමන්ට ලසන්ත කළ වංචාව ගැන පැමිණිලි කරනුයේ කොළඹ වංචා විමර්ශන කාර්යාංශයේ සාමාන්‍ය පෞලක තැනැත්තෙක් වන ලසන්ත මේ හැම ගේමක්ම ගහන්නේ FIFA වොලන්ටියර් ඕර්ගනයිසේෂන් එකේ නැමැති සංවිධානයේ ගොඩනගන්නේ ඇත්තේ 2016 2016 ඉඳන් කිසිම රස්සාවක් කරපු නැති ලසන්ත ලියනගේ අද වෙනතුරු එන්ජිඕ වලිනුයි ගෑනු ළමයි රවට්ටලා සල්ලි වලිනුයි කැෂිනෝ වලිනුයි තමයි මේ විදියට එයා රැකියාවක් නොකර කොහොමද පිරිමිගෙන ජීවත් වෙන්නේ මේ තුනෙන් තමයි මෙයා ජීවත් වෙන්නේ කිසිම රැකියාවක් එයාට නැහැ දැන් ඊළඟ ගර්ල් තමයි ඊළඟ ගර්ල් කෙනෙක් ඕපන් යුනිවර්සිටි එකේ ලක්ෂ 12ක් ඒ ළමයාගේ තියෙනවා කම්ප්ලේන් එකක් ළමා හා කාන්තා කාර්යංශයේ 2022 12/9 වෙනිදා මේව බොරු නම් මට නඩු දාන්න කියලා ලසන්ත ලියන ගේට ගෑනු ළමයිව රවට්ටලා මේ විදිහට සමාජයේ නොමග යවන මට. එතකොට තව දිනම ඉන්නවා කියලා ගර්ල් කෙනෙක් ලක්ෂ 56ක් ලක්ෂ 56ක් ආයුර්වේද වෛද්‍ය විද්‍යාපීඨයේ ගෑනු ළමේ ඒ ළමයා දාපු මේ ස්ලිප් එකක්. මේ තියෙන්නේ මේ යාගේ account number එක. මේ තියෙන්නේ මේ World Trade Center එකේ තමයි ඔෆිස් එක තිබ්බේ. මෙයා මේ හොර වැඩ කරන්නේ World Trade Center එකේ ඔෆිස් එකක් හදාගෙන ඉතාම සැලසුම් සහගතව තමයි ඒ ළමයි අදට නීතිය ඉස්සරහට එන්නත් බයයි. මොකද එයාලා හැමෝගෙම කටවල් වහලා තියෙනවා මෙයා. ඊට පස්සේ කියලා ගර්ල් කෙනෙක් කොටුව පොලිසිය මේ දින CIB 36/30 මේ දින ෆැමිලි අංකේ එයාගේ සල්ලි අරන් තියෙනවා මේ තව දෙයක් කියන්න ඕනේ මෙයා මනාන්තරයක් හදන්න කියලා කවුඩාගල කියලා මනාන්තරයක් හදන්න ගියා කවුඩාග. එතකොට අපි රටට ශ්ලෝකයට පෙන්නනවා සුභසාධනය සඳහා තමයි මේ පැලහිටවන්නේ කියලා. හැබැයි කවුඩාගල හාමුදුරුවන් වහන්සේ කෙනෙකුනුයි ලක්ෂ 35ක් අරන් තියෙනවා මෙයා කටින පින්කමට එකතු කරපු සල්ලි තමයි මෙයා හොරා කාලා දෙන්නේ. අදට එහෙම හාමුදුරුවන්ට රුපියලක් දීලා නැහැ. මේව මං කියන්නේ බොරු නම් මට නඩු දාන්න කියන මල් ලසන්ත ලියනගේ කියලා මයි කියන්නේ මේ සියලුම ගෑනු ළමයි 100,000 ගණක් ගෑනු ළමයි වරවට්ටලා සල්ලි අරගෙන තමා මෙයා රැකියාවක් නොකර ඔහොම ජීවත් වෙන්නේ මමත් එයාගෙන් රැවටුණු ගෑනු ළමේ අද මම මේ විදිහට කතා කරන්නත් හේතුව තමයි එයා සමාජයේ නොමග යවනවා යම්කිසි බොරු චෝදනා දාගෙන මේ තියෙන්නේ පොඩි හැඟීම් දැනීම් එක තමයි එයා හැල්ලම් කරන්නේ මේ ළමයින්ගේ එතකොට මේ පවුල් වලින් මේ ළමයින්ගේ පටු නිකම් පොඩි දේවල් කියලා තමයි ළමයින්ගෙන් සල්ලි ඉල්ලගන්නේ. මෙන්න මේ වගේ කරුණුමි. ඒ කියන්නේ දැන් බලන්න ඕනේ ගෝල්ඩ් මොන හරි තියලා බලන්න. ගෑනු ළමයින්ගේ රත්තරම් බඩු උකස් කරන තැනට ගෑනු ළමෙක්ව දාන්න. මේ බලන්න මෙයාගෙන් එතකොට ඉල්ලන මැසේජ් එක. කියනවා. අපිට ගෙදරින් චේන් එකක්වත් ගන්න බැරිද? මේ තියෙන යාගේ ටෙලිෆෝන් නම්බර් එක. මේ ටෙලිෆෝන් නම්බර් එක ඕගොල්ලන්ට උනත් ඇත්තනම කතාව මම මේ විදිහට මේ පුද්ගලයා ගැන කිව යුතුත් නෑ. දන්න කෙනා දන්නවා. පිටරට ඉඳන් ඩොනේෂන් දාලා මේ වංචාකාරයෙක්ට අහුණා කියලා දන්න මිනිස්සයා දන්නවා. මෙයාව ආශ්‍රය කරපු කෙනා කවුද? මෙයා කවුද කියන්න දන්නවා. එතකොට මෙයා රවට්ටපු ගෑනු ළමයි ටික දන්නවා. මෙයා කවුද කියන්න? 2023 දී රිමාන්ඩ් බන්ධනාගාරගත කරපු චැරිටි ලසා කියන නම මතක් වුණා නම් හැමෝම දන්නවා මෙයා කවුද කියන්නේ. ඉතින් මේ වගේ ගෑනු ළමයිට මේ මෙයාට එවපු මැසේජ් එකක්. ඔව්. දැන් මේ තියෙන්නේ හොඳම උදාහරණේ. දවසක් මෙයාගෙන් එනවා මට මැසේජ් එකක් වැරදිලා. මේ තියෙන්නේ ඩොනේෂන් හොරා කනවා කියන මේ උදාහරණයක්. මේ ගන්නෙ මම. ජූලි 15 මේ වැඩේ කරනවා. පුළුවන් අය පුළුවන් විදියට දායක වෙන්න මුදලින් ගත්ත රුපියල් 10,000ක බඩුමලු පහක් දෙන්න තමා හිතන් ඉන්නේ අසරණ පවුල් 5කට.
ඊට පස්සේ ඒ පෝස්ට් එකත් එක්ක එන මැසේජ් එක තමා හෙට එන්න සල්ලි හැව්වේ මෙහෙම දැනට පැයකට කලින් සල්ලි හොයාගත්ත යේ කියලා. මේ බලන්න මෙන්න නම්බේක. මෙයා කරන්නේ ඩොනේෂන් විකුණා කන එක, ගෑනු ළමයි රවට්ටන එක, හොරාට කැෂිනෝ ගහන එක. ඔව්. මේ දේවල් තමයි මේ වගේ ඉතාම පහත් වැඩ කරමින් ගෑනු ළමයින්ව රවට්ටමින් මේ විදියට මුදල් එකතු කරන එයා මට අර සමාජයක් ඉස්සරහා මේ හොරා හොරා කියලා කියනවා. එයා මට කෑගිල්ල දික් කරාම එයාට ඇඟිලි 10කට වැඩිය දික් වෙනවා. මොකද මට දැන් එයා කියන්නේ මෙයාගේ වාහනේ හොරකම් කරා කියලා. ඕගොල්ලන්ට තේරෙන්න ඕනේ දැන් දියුරුම් ප්‍රකාශයක් එක තමයි වාහනේ ගෙනල්ලා පාක් කරන්නේ. ඊට පස්සේ මෙයා මොකද කරේ? අර එන ගෑනු ළමයෙක්ගෙන් කෝල් එකක් එනවා. විභූෂ කියන ගෑනු ළමගෙන් කෝල් එකක් එනවා. ආන්ටි මේ අපේ ගෙදර නවත්තන්න හැදුවා මේ මෙයාගේ වාහනේ මේ ලීසින් ඇරියස් වාහනයක් හංගන්න තැනක් නැද්ද කියලා ඇහුවලු. දැන් මේ අපේ ගෙදර නවත්තලා තියෙන්නේ ලීසින් ඇරියස් වෙච්ච වාහනයක් හංගන්න තැනක් නැතුව තමයි අපේ ගෙදර ඇවිල්ලා නවත්තලා තියෙන්නේ. පස්සේ අපේ අම්මට ඒක ආරංචි වෙලා අම්මයි වෙලෙම ගත්නවා කෝල් එකක් ලසන්තට අරගෙන කියනවා මේ වාහන ලීසින් ඇරියස් වෙච්ච වාහනයක් පුතේ නවත්තලා තියෙන්නේ මේක ඉක්මට අරන් යන්න අපේ සල්ලි ගෙනත් දෙන්න කියලා. මෙයා ඒක ප්‍රයෝජනෙට අරන් ටක් ගාලා ගිහින් දැම්ම මිනුවන්ගොඩ පොලිසියේ කම්ප්ලේන්ට් එකක්. අපේ වාහනේ හංගන් ඉන්නවා කියලා හංගන් ඉන්නවා කියපු මිනිස්සයා අපි නැති වෙලාවක වාහනේ අරන් යනවා. දියුණු ප්‍රකාශයත් එක්ක අපි නීතියට ගියොත් හරිනම් මේ මිනිස්සයා හිරේ. අපි හිරේ. අපි එයාට නඩු දාන්න ඕනේ. අපි නඩු දාන්න ඕනේ අපෙන් ගත්තු සල්ලියකට දියුරුම් ප්‍රකාශයකුත් එක්ක තමයි එයා දුන්නේ. අද වෙනකම් එක රුපියලක්වත් අපෙන් ගත්තු සල්ලිවලක්වත් දීලා නැහැ. අනික දැන් කිසිම ගෑනු ළමයිගේ කිසිම කෙනෙක්ටත් සල්ලි දීලා නැහැ. ඒ ඔක්කොගෙම මේ වෙද්දි නඩු නීතිමය පැත්තෙන් යනවා. කොළඹ උසාවිය යනවා, ගම්පහ උසාවිය යනවා, මිනුවන්ගොඩ උසාවිය යනවා. තව කිහිප මම කියපු සියලුම කම්ප්ලේන් මොහුට විරුද්ධව තියෙන්නේ. ඒගොල්ලෝ නීතිය කියලා සල්ලි වංචා කරලා තියෙන්නේ. එතකොට අපි අපේ අම්මා කෝල් කරලාට පස්සේ මේ විදියට කම්ප්ලේන්ට් එකක් කරලා මෙයා වාහනේ නැති වෙලාවේ අරන් යනවා. ඊට පස්සේ මොකද්ද අපි දැනගත්තේ? මෙයාට ලීසින් කම්පැනි එකෙන් මෙයාට නඩු දාලා මේ නඩුවෙන් බේරෙන්න තමයි මෙයා මේ විදියට හැමතැනම බොරුවට පැමිණිලි දාලා මේ සමාජයට හංගලා එයා හොරකම් කරලා තියෙන්නේ. ඔව්, සමාජයෙන් නොමග යවන්නේ අපිවත් බොරුවට හවුල්කාර වෙලා අපිට අපි ඔය සම්බන්ධව අපිත් ස්ටේට්මන්ට් දීලා තියෙනවා ගම්පහ පොලිසියට ගිහිල්ලා. සමහර දවස් තියෙනවා උදේ 7ට ගියාම හෙම්බත් වෙලා රෑ 7යි එළියට එන්නේ. එයාට වඩා අපි ගිහින් තියෙනවා ගම්පහ උසාවියට. අපි ගිහින් ස්ටේට්මන්ට් දීලා තියෙනවා. ඉතින් අපි එයා කියනවා ගම්පහ පොලිසිය අපිට මේ අදිනවා මෙහෙම කියලා. අදින්නේ නැහැ. අපිත් හෙම්බත් වෙලා තියෙනවා මේ ස්ටේට්මන්ට් දෙන්න පැය ගණන් පොලිසිවල. ඒගොල්ලෝ අපිට කියලා විශේෂයක් නැහැ. එයාලා හරියට ඉන්වෙස්ටිගේෂන් එක කරනවා. ඒ නිලධාරින්ටත් තේනවා මේ මිනිස්සයා හොරෙක් කියන්නේ. ඒ මිනිස්සයාම ගෙනල්ලා ගෙදර පාක් කළා දියුරුම් ප්‍රකාශයකුත් දීලා ඒ මිනිස්සයා අපි නැචලාව අරන් ගියා කියන්නේ. ඒගොල්ලන්ට තේරෙන හිඳ තමයි මේ ඉන්වෙස්ටිගේෂන් එක එයාගේ පැත්තට බාර. මොකද එයාට තමා නඩුවක් තියෙන්නේ ලීසින් කම්පැනි එකෙන්. අපිට දාලා නැහැ. ওই වාහන සම්බන්ධ නඩුවක් අපිට නැහැ. අපිට දිනනවා නඩු. එයා අපේ මුදල් ගත්තට එයාට නම් නඩු තියෙනවා හතර වටේ. ඉතින් මට මගේ ආදරණීය ප්‍රේක්ෂකයන් ඉල්ලන්නේ තියෙන්නේ එක්කෙනෙක් කරපු එක ප්‍රකාශයක් විතරක් අරගෙන සමාජයේ අපි වැරදිකාරයෙක් ගන්නට දාන්න එපා. අපි ඇත්තටම මේව කතා කර යුතු මාතෘකා නෙමෙයි. මේවා අපි ඇත්තටම මේ සෝෂල් මීඩියා එක කියන්නේ අපේ රංගන කටයුතු සහ නර්තන කටයුතු බලන්න ඕන තැනක් මිසක අපේ පෞද්ගලික දේවල් අපි මෙහෙම කතා කරන්න අවශ්‍ය නැහැ. හැබැයි අපි නිහඬ වෙන්න අපි වැරදි ගානකාරයෝ බවට පත් කරනවා මේ වගේ රැවටිල්කාර මිනිස්සු. ඒකට ඉඩ දෙන්න බෑ අපිට. ඇත්තටම ඒ කියන්නේ මේ පුළුවන් තරම් නමකට හානි වෙන දේවල් මේ මිනිස්සු අපිට කරලා තව දුරටත් මේ වගේ දේවල් වෙනුත් බොරු චෝදනා කරලත් අපි දෙන්නට මඩ ගහනවා නම් ඒක දරාගෙන ඉන්න බෑ. මේක ගෑනු ළමයි වශයෙන් අද අපි කතා කරන්න ආවේ. ඇත්තට මේක අපි ඇත්තටම මෙහෙම මේ වගේ දෙයක් කතා කරන්න එහෙම පිළිවදවත් ඇත්තටම සමා වෙන්න. මොකද මේක ඇත්තටම බොරු වැඩක්. මොකද මේ පෞද්ගලික ප්‍රශ්න අපි මෙහෙම සෝෂල් මීඩියා හරහා කතා කරන්න ඇත්තටම කිසිම කැමැත්තක් නැහැ. සෝෂල් මීඩියා එක කියන්නේ නඩු හබ විසඳන්න ඕන තැනක් නෙමෙයි. ඒවට තියෙන නීතිය ක්‍රියාමාර්ග ගන්න. ඉතින් අපි නීතිය ක්‍රියාමාර්ග අරන් තියෙනවා. ඉතින් හැමෝටම ඉල්ලන්න තියෙන්නේ සමාජයේ මේ වගේ බොරු රැවටිලිකාර මිනිසුන් ඉන්නවා. ගෑනු ළමයි රැවටෙන්න එපා. මේ වගේ මිනිසුන්ට තවත් ගෑනු ළමෙක් රැවටේ කියලා බයිට තමයි මේ මිනිස්යාගේ ඇත්ත ස්වරූපේ අපි අද එහෙලි කරේ. දැන් වන්නේ ඉන්නවා TikTok එකේ මේ චැරිටි ලසා කියලා නම මේ 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 නමින් එයාට හොරෙන් ඩොනේෂන් කන්න බැරි නිසා දැන් ඔන්න වින්ඩි ටෝක කියලා කවුන්සිලින් කරන්න මේ ළමයි හොයන්න හදනවා. කවුන්සිලින් කරන්න මොකද්ද එයාට තියෙන අධ්‍යාපන සුදුසුකම කියලා ඕගොල්ලෝ හොයලා බලලා
බලන්න සම්බන්ධ වෙන්න බලන්න මේ කිසිම ගෑන් ළමයෙක් මේ වගේ වැරදි මෙරැවටිලිකාර මිනිසුන්ට අහු වෙන්න එපා කියලා තමයි මට ඉල්ලන්න තියෙන්නේ මට අවසාන වශයෙන් කියන්න තියෙන්නේ ආදරණීය ප්‍රේක්ෂකයෝ ගොඩක් අපි දෙන්න මේ වැටිච්ච වෙලාවේ අපි දෙන්නට ගොඩක් උදව් කරා ඇත්තටම සමහර වෙලාවට මේ වීඩියෝ ෂෙයා වෙන එක රිපෝට් ගහන්න පවා මේ අපිට ස්ක්‍රීන් ෂොට්ස් පවා එවනවා මේ මම ඔයාලා වෙනුවෙන් රිපෝට් කරා ඕගොල්ලෝ මේක කාන්තාවක් වෙනුවෙන් අපි මේ 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 වෙන දේ අපිට බලාගෙන ඉන්න බෑ ඕගොල්ලෝ අපිටත් ඉන්නවා අක්ක කෙනෙක් අපිටත් ඉන්නවා අම්මා කෙනෙක් කියලා කියපු පිරිමි ළමයි ඉන්නවා ගෑණු ළමයි ඉන්නවා ඒගොල්ලන්ට අපි ගොඩක් ආදරේ ඒගොල්ලෝ හින්ද තමයි අද අපි දෙන්න මේ විදියට මෙහෙම ඉන්නේ ඒගොල්ලන්ට ගොඩාක් පින් අද අපි දෙන්න මේ විදියට ජීවත් වෙලා ඉන්නේ මේ වෙච්ච ප්‍රශ්නේ කිසිම ගෑන් ළමෙක්ට වෙන්න එපා. ඉතින් ඕගොල්ලෝ අපි දෙන්නට හයියට හිටපු නිසා තමයි අපි දෙන්න මේ විදියට ඉන්නේ. හරි. එච්චරයි. අපි මේ ප්‍රශ්නයක් තියෙනවා. දැන් මේ ਉਹ චෝදනා කරනවා ඒ ගෙනලා තිබ්බ වාහනේ විකුණලා ඕගොල්ලෝ සල්ලි ගත්ත කියලා. මොකක්ද මේ චෝදනා? විකුණන්න ඕනද මෙහෙම දිවුරුම් ප්‍රකාශයක් දෙනකොට අපිට දිවුරුම් ප්‍රකාශයක් දෙනකොට ආයේ අපිට විකුණලා සල්ලි ගන්න දෙයක් නැහැ. ඒ දිවුරුම් ප්‍රකාශයත් එක්ක අපි නීතියට ගියොත් අපිට සාධාරණයක් ඉෂ්ට වෙනවා. හැබැයි එයා මොකද කරේ? ඒ දිවුරුම් ප්‍රකාශයත් අපිට දීලා අපිව නොමග යවනා. එයා හෙප් කම්ප්ලේන් එකක් දාලා එයා අරන් ගිහලා ඒක එයා මොනවා කරාද ඒක පරිහැමදේම කරේ ලීසින් කම්පැනි නඩුවෙන් බේරෙන්න. ඒක ඕගොල්ලෝ නැති වෙලාවකට වාහනේ වෙලා අරන් ගිහලා තියෙනවා. ඔව්. දැන් මේ තව චෝදනාවක් කරනවා මේ ගම්පහ ප්‍රදේශයේ ප්‍රසිද්ධ දේශපාලකයෙක් ඔබට රැකවරණය දෙනවා කියලා. මොකක්ද ඒ චෝදනාව? ප්‍රාදේශීය මේ දේශපාලඥයෙක් අපිට රැකවරණය දෙනවා නම් මට මේ CID කේස් එක මේ හරිම ස්ලෝ. ඉතින් මට ඒකට උපකාර උදව් උපකාර කර ඉල්ල ගන්නවා මම එහෙම උපකාරයක් මට තියෙනවා නම් මම ඒක කොහොමද අපි අපේ මේ ප්‍රශ්න විසඳ ගන්නවා. දැන් මේ වීඩියෝ එක සම්බන්ධවත් ඔහුගේ සම්බන්ධයක් තියෙනවා කියලා ඔහුගේ ප්‍රකාශවල තියෙනවා. මොකක්ද ඇත්තටම මේ වීඩියෝ එකත් එක්කත් ඔහු සම්බන්ධයි? ඉතින් ප්‍රේක්ෂකයෝ වෙච්ච ඕගොල්ලන්ට තේරෙනවනේ කාටද අපේ නම කැතකරන්න අපේ ප්‍රතිරූපේ හානි කරන්න අවශ්‍ය කියලා. ඉතින් ඒ වැනි පුද්ගලයෙක්ට මිසක් මේ වගේ පහත් වැඩක් කරන්න පුළුවන් වෙන කෙනෙක්ට කරන්න බෑනේ. ඉතින් විශේෂයෙන් එයාට ඕනේ එයා හරි කැමති ජනප්‍රිය වෙන්න. දැන් මේ අවස්ථාව උනත් මෙච්චර සෙන්සිටිව් කතාවක් මැද්දේ එයා ඇවිල්ලා වාහන රකමක් කියලා එයා මෙයාගේ පෙම්වතා කියලා එයා කතා කරන්නේ එයාට ප්‍රසිද්ධ වීමේ ඌමනාවක් තියෙන. ඉතින් රටක් වශයෙන් තේරුම් ගන්න ඕනේ ඒගොල්ලන්ගේ පටු අරමුණු වලට යොමු වෙන්නේ නැතුව ඇත්ත දේවල් වලට ඇත්ත පිළිගෙන පිළි අරගෙන සමාජයක් විදියට අපි හොඳ කෙලින් ඉන්න ඕනේ. දැන් ඔහු කියනවා මේ වගේ වීඩියෝ එකක් මේ නිර්මාණය කරලා සමාජ මාධ්‍යයට මුදා හැරලා තියෙන්නේ මගේ තාත්තත් නැතුව මගේ අම්මා අපේ අක්කලවයි අපි දෙන්නවයි මෙච්චර පරිස්සම් කරලා රැකගෙන නමක් හදාගන්න තැනකට අපි මහන්සි වෙලා ඒ නම කවගන්න තමන්ගේම වීඩියෝ එකක් ෂෙයා කරගන්න තරම් මානසික ලෙඩක් අපි දෙන්නට නම් නැහැ. දැන් මේ ඔය අනිත් කියන තරුණියෝ ඔබලත් එක්ක කතා කරලා තියෙනවද? ඒගොල්ලෝ කියලා තියෙනවා මේ සිද්ධි සම්බන්ධව? ඔව් මාත් එක්ක කතා කරලා තියෙනවා. ඔවුන්ගේ දැන් මේ මේ කියන විදිහට කෝටි 5කට 6කට මිලි වංචා කරලා තියෙනවා කාන්තාවන්. ඔව්. ක්‍රිමිනල් බ්‍රාන්ච් රෙකෝඩ් එකට ගියා නම් මෙයාගේ සියලුම කම්ප්ලයින්ට් ටික අපිට හම්බ වෙනවා. يعني රෙකෝඩ් එකක් තියලා තියෙනවා. අනිවාර්යයෙන්ම. ගෑන් ළමයි 100 ගානකට වැඩි. ඔව්. එයා යාගේ page එක කරන් ගියේ ලසා page කියලා. ඉතින් ඒ ඒ page එකත් එයා නම වෙනස් කරලා තියෙන්නේ. එයා donation විකුණන් ගාපු එකම උනාට පස්සේ. ඒක මිනිස්සු දන්නවා යාට මොහෝ ඩොනේෂන් නේම් ඒ කියන්නේ රුපියල් ඒ කියන්නේ සමහර දවස්වල තියෙනවා මේ රුපියල් 1000 පවා ඔය මේ නිකුත් මිනිස්සුන්ගෙන් එකතු කරලා. හැබැයි ඒ වලින් එයා කරන්නේ ෆොටෝ දෙක තුනක් දානවා බොරුවට ඒක ඒ කරන එකේ සමහරක් වලට පරණ ෆොටෝස් එයා අප්ලෝඩ් කරනවා. ඒ දෙක කරා කියලා. එහෙම ඩොනේෂන් එක ඒගොල්ලෝ මිනිස්සු දෙන කට්ටියට එයා පරණ ෆොටෝ එකක් දාලා ඒ කැප්ෂන් එකක් දාලා එයා දුන්න විදියට එයා හැසිරিলা ඒ සල්ලි එයා එයාගේ පෞද්ගලික පරිභෝජනය සඳහා එයා යොදව ගන්නවා. දැන් ලක්ෂයක් දෙගන්න කමක් නැහැ. ලක්ෂ 64ක් වෙනකන් දෙන්න මේ මොකද එච්චරටම එහෙම දෙනවද විශ්වාස කළත් පෙම්ම තරණ. ඇත්තමයි එයා අපිට තේරෙන්නේ නැහැ. එයා ඒ එයා මාර විදිහට බ්‍රේන් වොෂ් කරන්න දන්න කෙනෙක්. එයාගේ කතන හැකියාව එයා යූස් කරලා අපි උදාහරණයක් විතර ගත්තොත් මිනිස්සෙක් සුයිසයිඩ් වෙන තැනකට අපි ඔය LTT සංවිධාන කතා කරන්නේ. ඒ වගේ මෙයාට තියෙන අමුතු හැකියාවක් බ්‍රේන් වොෂ් කරන්න එයාගේ වැඩේ කොහොම හරි කරගන්න එයාට තියෙන කොහොම හොඳ හැකියාවක්. ඒ නිසානේ මේ ලෝයස්ල පව අහුවෙන්නේ. මේ ගම්ප උසාවියේ ලෝයගේ ලක්ෂ 54 ගණන් අඩුවක් කියන්නේ ඒකනේ. ලෝය කෙනෙක් පව අහුවෙනවා කියන්නේ නීතිය දන්න. එයා හරිම සූක්ෂම විදිහට ඒ දේ කරනවා.
දැන් අපි දැක්ක මේ සමාජ මාධ්‍යයේ දාලා තියෙනවා ඔයලා දෙන්නා මේ රටහැර ගියා කියලා. එහෙම රටහැර යන බලාපොරොත්තුවක් තියෙනවද? ඇත්තට මේ මේ සම්බන්ධව මේ කටයුත්තත් එක්ක රට හැර යන්න අපිට අවශ්‍යතාවයක් නැහැ. හැබැයි අපේ ඉදිරි අනාගතයේදී අපි දෙන්න ඉගෙනීම අධ්‍යාපන කටයුතු සඳහා යයිද කියන්න ඒක තාම බලාපොරොත්තුවක් නැහැ. දැන් මේ වගේ ගෑනු ළමයි සෑහෙන පිරිසක් ඉන්න පුළුවන් මේ රටේ. ඔය වගේ සිද්ධි අනන්තවත් වෙනවා. ඔබ විතරක් ඇයි මේ මාධ්‍යයට ඇවිල්ලා මේ ගැන ඍජුව කතා කරන්න හිතුවේ? මම මේ ගැන කතා කරන්න ආවේ මේ සිද්ධියට මම භාජනය වෙලා මම දන්නවා මේකෙන් ගෑනු ළමයෙක් පත් වෙන අපහසුතාවය. ගෑනු ළමයි කොච්චර අසරණ වෙනවද කියන්න මම දන්නවා. මුළු ගෑනු ළමයෙක්ගේ මුළු ආත්මයම ඉවරයි මේ වගේ ප්‍රශ්නයක් සිද්ධ වුණාම. ඉතින් මේ මගේ කේස් එක විතරක් නෙමේ, තව ගෑනු ළමයි 100 දවස් ගානකට මේ ප්‍රශ්නේ සිද්ධ වෙනවා. ළමහ කාන්තායකට එනවා දවසකට 100 දහස් ගණක් කෝල්ස් මේ සම්බන්ධව. ඉතින් එතනින් කීයෙන් කී දෙනාටද සාධාරණයක් ඉෂ්ට වෙන්නේ? දැන් ඔබ වගේ පෙම්වතියෙ ඉන්නවා මේකේ රටේ සෑම කොනම තරුණ වියේ ඉන්නවා. පෙම්වතියන්ට මොකක්ද කියන්න තියෙන්නේ? පෙම්වතියන්ට කියන්න තියෙන්නේ ආදරය කරනකොට අපි ආදරය කරනවා, විශ්වාස කරනවා. හැබැයි විශ්වාසයත් එක්ක කිසිම දවසක තමන්ගේ ජීවිතයේ අවදානකමකට ලක් කරගන්න එපා කියන තමයි මට ඉල්ලන්න තියෙන්නේ මගේ එක්ස්පීරියන්ස් එකත් එක්ක. අවසාන වශයෙන් රටේ ඉන්නේ කාන්තා අගමැතිනියක්, ළමා කටයුතු අගමැතිනියක් ඉන්නවා. මොකක්ද ඉල්ලීම රජයේ පාර්ශවයෙන්? ගරු අගමැතිතුමියගෙන් සහ කාන්තා කටයුතු භාර අමැතිතුමියගෙන් මම ආදරෙන් කරුණාවෙන් සහ ඉල්ලන්නේ ගෑනු ළමයි 100 දවස් ගන්නකට මට විතරක් නෙමේ මේක 100 දවස් ගෑනු ළමයින්ට වෙනවා. මේ සම්බන්ධව නීතිය හරි විදියට ක්‍රියාමාර්ග ගන්න, වැඩපිළිවෙළක් සකස් කරලා දෙන්න, වැඩිධිකාරයන්ව නීති ඉදිරියට අරගන්න, හරියම නීතියව ක්‍රියාමාර්ග කරලා දෙන්න කියලා තමයි ඉල්ලන්නේ තියෙන්නේ.